මොහොතේදී අපි අතිපූජනීය උත්තරීතර මහා නායක මහින්පාණන් වහන්සේගේ පාදාභිවන්දනයේ යුක්තව ආරාධනා කර සිටනවා පින්වත්නි ඉදිරි කටයුතු සිදු කර දෙන හැටියට වැඩම කර සිටිනා වූ අතිපූජනීය ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි අද මේ අමා ශාන්ති තපෝවනයේදී ඒ වාර්ෂික වශයෙන් සිදු කරනු ලබන උදාරතර කඨින චීවර පූජාමය මහා පින්කමයි සිදු කරනු ලබන්නේ අද මේ අවස්ථාවට ත්‍රිනිකායක ගරුතර මහා සංඝරත්නයම වැඩම කර සිටිනවා විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරවනවා ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මර්මවංස පාර්ශ්වයේ අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේ ඒ කඳුබඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන මධ්‍යස්ථාන රාශියකම විහාරාධිපතිත්වයේ උසුලන එවාගේම අපේ කල්යාණ මිත්‍ර ඉඟිරුවත්තේ පියනන්දාබිදාන මහානායක සායිපාදයන්න් වහන්සේ ප්‍රධාන ඒ ප්‍රාදේශික නායක ස්වාමින් වහන්සේලා එවාගේම විහාරාධිපතීන් වහන්සේලා ආදී වශයෙන් නානා පළත්වලින් විශාල සංඝ පිරිසක් මේ අවස්ථාවට වැඩම කර සිටිනවා මේ කාලයේ හැටියට තවත් සිය ගණනක් මේ ස්ථානයට වැඩම කරවනවා මේ සේනාසනාධිපති අමා ශාන්ති තපුවනේ සේනාසනාධිපති අපේ තපුවනේ රතන ස්වාමීන් වහන්සේ ත්‍රිනිකායක ගරුතර මහා සංඝරත්නයේ ඇසුරු කරමින් උන්වහන්සේලා සෑම දෙනා සමගම එකට ඉතාම සුහද සිල්තෙන් වාසය කරනවා එනිසාද කොපමණ සංඝයාන්සේලාට ආරාධනය කළත් ඒකාන්තයෙන් උන්වහන්සේලා වැඩම කරවනවා එවාගේම ඒ විහාරස්ථාන රාශියකම මහා සංඝරත්නය වෙනදා පරිදිම මේ ස්ථානයට වැඩම කර සිටිනවා එවාගේම ඉතාම සම්භාවනීය පින්වතුන්ලා පිරිසක් සහභාගී වෙනවා ශ්‍රී ලංකාවේ ඒ ප්‍රධාන ඇමති ධූරයක් දරන්නා වූ පවිත්‍රා දේවී වන්නිවාරච්චි මැතිණිය ප්‍රධාන සෑහෙන පිරිසක් මැති ඇමතිවරුන් එවාගේම පළාත් සභා මන්ත්‍රීවරුන් ආදී වශයෙන් දායකකාදී වශයෙන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී මේ ස්ථානයට ඒකරාශී වී තිබෙනවා එවාගේම අපේ පින්වත් ඇමතිතුමිය සමග ඒ දියණියන් දෙදෙනා ප්‍රසන්න දේවී වන්නිආරච්චි දියණිය ඇතුළු පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේ දරුවන් ඇතුළු සෑම දෙනාමත් ලලිත් සූර්යආරච්චි දෑන්වන් දෙදත් ඒ පරලෝ සැපත් වයිමාණ්ඩුකාර සිටි ධර්මදාස වන්‍යාරච්චි තුමානං
පොඩිනෝනා වීරසේකර මෑණියන් ඇතුළු ඒ පරම්පරාවේම පරලෝසපත් ඥාතීන් අරමුණු කරගෙන මේ අවස්ථාවේ මේ පින්කම් වලට සහභාගී වෙමින් මේ දායකකාරකාදී හැම දෙනා දේශීය වශයෙන් විදේශීය වශයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද මේ වාර්ෂික වශයෙන් කරනු ලබන කඨින චීවර පූජා මේ මහා පින්කම සිදු කරනු ලබනු මීට සල්ප වේලාවකට ප්‍රථම අර කඳු මුදුනේ ඉතාම අලංකාර විදියට භාවනා යෝගීන්ට සුදුසු වන විදියට ඉතාම විවේකී පරිසරයක් ඇති කරමින් ඒ කුටි 20ක පමණ ප්‍රමාණයේ කුටි පන්තියක් කරවමින් සම්මා සම්බුද්ධ වාසනාව වෙනුවෙන් මේ හැම දිනාගේම සිත් ප්‍රබෝධවත් කර ගැනීමට උතුම් භාවනාදී ගුණධම් දිනු කර ගැනීමට ඒ කුටි පන්තියක් කරවලා ඒ උදාරතර පූජාවත් පළමු කොටම සම්පූර්ණ කළා මේවා පිළිබඳව ආනිසංස දේශනා කරන්නට ගියොත් සති ගානක් මාස ගානක් දේශනා කළ අවසන් කරන්නට බෑ නමුත් කාලය අපට අවකාශ තබන්නේ නැහැ විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සෑම දෙනාගේම සහභාගීත්වයෙන් පිළියෙල කොට ඇත්තා වූ මේ කඨින චීවර රාජයාත් කල්ප රුක්සයාත් දානමානාදී සියල්ලමත් ගරුතර මහා සංඝරත්නයේ විසෙහි සංඝ සතු කරලා පූජා කර ගැනීමටයි සූදානම් වන්නේ අද මෙවන් මහා පින්කමක් කරගන්නට අවස්ථාව ලැබුණේ මේ සේනාසනේ අධිපති අපේ තපවනේ රතන ඒ නායක සාමීන් වහන්සේ හැම දෙනා පිළිබඳව කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තවම මේ ස්ථානයේ සියලු ආගමික වතාවත් සිස දරුවනුත් සමග එකතු වෙලා සම්පූර්ණ කරලා ඒ වස්වසලා වස්තු මාසයක් මුල්ලේ වැඩවාසය කරලා මහා පවාරණයෙන් පවාරණය කළ නිසයි අද මෙවන් මහා පින්කමක් සිදු කරගන්නට අවස්ථාව ලැබුණේ මේ පිළිබඳව දේශනාවන් කරන්නට ගියොත් අද දවසමත්මදි නමුත් කාලය අපට අවකාශ තබන්නේ නැහැ ඒ සඳහා එනිසා අපි කෙටියෙන් මේ පිළියෙල කරගත්තා වූ කඨින චීවර රාජයා කල්ප රුක්සය දානමානාදී සියල්ලම සාංගික වශයෙන් පූජා කර ගැනීමටයි සූදානම් වන්නේ මෙවැනි පින්කමක විපාකයක ආත්මයකින් දෙහකින් අවසන් වන්නේ නැ කල්ප ගානක් විපාක ලැබෙන්නා වූ මහා පින්කමක් ඒ වගේ මේ කුටි පූජාව පිළිබඳව කල්පනා කළත් සසර වසනා තුරුම පිහිටෙන පින්කමක් ඒ මහා පනාද කතා ප්‍රවෘත්තින් අනුව සිහිපත් කරවන විට එදා බටදඬ විලෙන් කුටි කරලා පූජා කරපු ඒ පින්වත් දෙදෙනාට කල්ප ගානක් දිවි සම්පත්තියෙන් මිනිස් සම්පත්තියෙන් විඳින්නට අවස්ථාව ලැබිලා අවසානයේදී ඒ උතුම් මහා රාජ්‍ය සම්පත්තියෙන් පවා ලබන්නට හේතු වුණේ ඒ කරගත්තා වූ පින්කම්වල විපාක වශයෙන්ුයි. නිසා අපි මෙවැනි පින්කම් සම්පූර්ණ කරලා එවැනි සම්පත් පිළිබඳව නොවේ බලාපොරොත්තු වන්නේ නිවනයි. මේ සංසාරයේ ගුහරයි කටුකයි භයානකයි සසරින් නිදහසියෙන් පිළිබඳව අපි බලාපොරොත්තු වන්නේ. එනිසා මේ හැම දෙනාම එකතු වෙලා ඒ වස්තු මාසයක් මුල්ලේ වස්සසා වැඩවැසූ ඒ වගේම මහා පවාරණයෙන් පවාරණය කළ ගරුතර මහා සංඝරත්නය අරමුණු කරගෙන තුන් කාලයට මායත් මහා සංඝරත්නය පිළිබඳව සිහිපත් කරලා මේ සියල්ලම සංඝ සතු කරලා පූජා කර ගැනීමටයි බලාපොරොත්තු වන්නේ
එනිසා මේ හැම දෙනාගේම සහභාගීත්වයෙන් මූලික වශයෙන් කටයුතු කළ පින්වතුන්ලා ඉන්නවා ඒ විදේශීය රටවල් රාශියක පින්වතුන්ලා මේ අවස්ථාව සමහර විට දැක බලා ගන්නවා ඇති මේ සෑම දෙනාගේම සහභාගීත්වයෙන් කරගත්තා වූ මේ උදාරතර පූජාව ගරුතර මහා සංඝ රත්නයේ විශේෂ පූජා වේවා සුපටිපන්නතාදී අපරිමිත ගුණ සමුදායකින් බබලන මහා සංඝ රත්නයේට සාංගික වශයෙන් පූජා වේවා මේ සංඝ සතු කටින චිවර දානමේ මහා පිංකම් තමන්ට තම දූ දරු ඥාති මිත්‍ර හිතවන්ත හැමටත් පරලෝ සපත් දෙමාපිය ගුරුවර බන්දු වර්ගයාටත් මහත් සැනසිල්ලටම හේතු වේවා උතුම් පැතුම් පරිදිම නිවන් සුවයටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඒ කටින චීවර රාජයා සහිත කල්පවෘක්ෂයේ සාංගික වශයෙන් පූජා කර ගැනීම සඳහා හැම දිනම සාදුකාරයක් දීලා নমස්කාරය කියන්න කවුරුත් මේ කියන විදිහට කියවලා සාංගික වශයෙන් පූජා කරගන්න මේ කටින චීවර රාජයා සහිත කල්පවෘක්ෂයත් දානමාන ආදී සියල්ලමත් කප්පරුක්ක සහිතං ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම කප්පරුක්ක සහිතං ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම කප්පරුක්ක සහිතං ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම සාදුකාරයත් සදහවර පින්නතුනි හැම දිනම එකතු වෙලා ඒ උදාරතර පින්කම සිදු කරගත්ත පින්නත් ඒ පවිත්‍ර දේවී වණ්‍යාරච්චි ඒ පින්නත් මහත්මිය ඒ ඇමෙතුමිය ප්‍රධාන මේ පවුලට සම්බන්ධ හැම දිනමත් දායකකාදී හැම දිනමත් එකතු කරගෙන ඒ වාසනාවන්ත පුණ්‍ය ධර්මයන් සම්පූර්ණ කරලා ජීවිතයෙන් අප්‍රමාණ සැපතක් සැනසිල්ලක් උදා කරගත්ත මේ පිළිබඳව හුඟක් අනුශාසනා කරන්නට අවස්ථාව අවශ්‍ය වෙනවා නමුත් කාල වේලා ඉක්මින් කියන නිසා මං හිතනවා දානේ වළඳලා අවසානයේ අපේ පූජනීය මේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයෙන් ඒ අවස්ථාවට සුදුසු වෙන පරිදි අනුශාසනාවන් අවසන්නට අවස්ථාව ලැබෙනවා ඇති ඒ නිසා මේ අවස්ථාවේදී කෙටියෙන් කල්පනා කරගන්න මේ කරගත් උතුම් පින්කම් අපි සෑම දිනාටම පාරමිතා කුසලයන් බවටම පත්වේවා පැතුම් පරිදිම නිවන් සුවයටම හේතු වාසනා වේවා කියා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා
මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචයි චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු තෙරුවන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කඨින දානං දත්වාන සංඝේ ගුණවරුන්තමේ ඉතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගතිං කී පරම පූජනීය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දුරය හොබවන වන්දනීය දොඩම්පහළ ගරු කටයුතු චන්ද්‍රසිරි නාහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයෙන් අවසරයි. පවිත්‍රා දේවී වන්‍යාරච්චි ප්‍රසන්න දේවී වන්‍යාරච්චි ඇතුළු කොට ඇති කාංජන ජයරත්න මහත්මයා ලලිත් සූර්යාරච්චි මහත්මයා ආදී කොට ඇති ඒ අය ප්‍රමුඛව මේ පින්කමට දායකකාරක වෙච්ච වාසනාවන්ත පින්වතුනි පින්වතියනි. කඨින බාණක් කියන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ, පොඩි භුක්තානුමෝදනාවක් විනාඩි කීපයකින් පවත්වන්නට. මේ මාසයේ දිවයින පුරාම හතර දිග භාගයේම විහාරස්ථානවල විශාල වශයෙන්ුත් සරලවත් කඨින පින්කම් පැවැත්වෙනවා. ඒ වගේම රජයෙන් අනුශාසනා කරනවා, රජයෙන් උපදෙස් දෙනවා, සෞඛ්‍ය සම්පන්නව ඒ විදි අනුගමනය කරමින් මේ පින්කම් කරන්නට කියලා. ඒක අපි සුළුකොට සලකන්නට හොඳ නැහැ. කොහොම වුණත් අද දවසේ මේ ස්ථානට මම පැමිණියේ මුලින්ම මේ ස්ථානය ආරම්භ කරන්න ඉස්සර වෙලා බංගලාවක් තිබුණා මේ හරිය. ඒක හිටපු මහත්මයා බණ භාවනාවට ලැබි මහත්මයෙක්. ඒ නිසා මං වරක් දෙකක් ඒ ස්ථානටත් ඇවිල්ලා තියෙනවා. මේ ස්ථානයේ කාලයක් ඉඳලා බෝධි පූජා පවත්වන්නට ඒ හිටපු මේ භූමියට භූමියේ අයිතිය ඇති මහත්මයා මහා පරිමාණයෙන් බෝධි පූජා පවත්වන සිරිතක් අපිට දකින්න හම්බ වුණා පාරයිනේ බස් නවත්තලා තියෙනකොට. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා මේ භූමිය මේ තපෝවනයක් ආරම්භ කරන්නට ඉදිරිපත් වෙච්චේ මහත්මයා ඉතාම වටිනා පින්කමක් කරලා තිනවා. ඒකේ කියන්න බෑ වටිනාකම. ඉතින් මේක ඇතුළට ආවෙන් පස්සේ තමයි මේකේ මේ හුඟක් අසිරිය පේන්නේ අපිට. ඒ වගේම හතර දිග භාගයේම බින්නතුල්ලා පැමිණෙනවා මේ ස්ථානට. එකක් තමයි තපෝවනයක් වීම. තවත් කාරණයක් තමයි හුඟක් භික්ෂුන් වහන්සේලා ගැවසීම. ඒ වගේම අද අපේ රට දිහා බැලුවෙන් පස්සේ විහාරස්ථාන ඇතැම් විහාරස්ථාන පිළිබඳව පවතින්නේ නොකිය හැකි තත්ත්වයක්, කිව නොහැකි දෙයක්. ඒ නිසා ක්‍රමක්‍රමෙන් ඒ විහාරස්ථාන වලින් දායකකාරකාදීන් දුරස් වෙන බවක් අපිට පැහැදිලිවම දකින්න තියෙනවා. ඉතින් අපි හාමුදුරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? හාමුදුරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අනුශාසනා සහ හොඳ අර්ථාන්විතව ජීවත් වෙන ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා දකින්න තමයි අපේ දායක පින්වතුන් කැමති. මේ පින්කමෙහි මුලින් මූලිකත්වයෙන් කටයුතු කරන පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිණියත් ප්‍රසන්න දේවී වන්‍යාරච්චි මැතිණියත් ඒ දෙපළම ගරු කටයුතු ජීවිතයක් ගත කළ, දෙහැමි ජීවිතයක් ගත කළ, ඉතාමත්ම පිළිගැනීමක් තිබිච්ච වන්‍යාරච්චි මැතිණුන්ගේ දරු දෙපළ. වන්‍යාරච්චි මහත්මයා පිළිබඳ අපි කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. එයා දේශපාලන ආසේනුත් ජයග්‍රහණය කළා. සමාජශීලී ඒ සමාජ සේවා කටයුතු වලනුත් ඉදිරියටම ගියා. කොහේ හරි මළගයක් වුණොත් එතෙන්ට යනවාමයි. ඉතාම හොඳ ජීවිතයක් ගත කරපු මහත්මයෙක්. ඉතින් ඒ අයගේ දරු මුණුපුරන් බෑනලා මේ වගේ පින්කම් කරන්න ඉදිරිපත් වෙනවා කියන එක අමුතුවෙන් කිය යුතු දෙයක් නැහැ. ඒ අයට ඒ ආභාසයේ මව්පියන්ගෙන්ම ලැබිලා තියෙනවා.
ඉතින් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕන මොකද මේ කටන සිවුරක් පූජා කළානේ ඉතා වටිනා විදියට සකස් කරපු චීවරයක් කටන සිවුරක් වශයෙන් මහා සංඝයාට පූජා කළා අර නාගිත චරිතාපදානෙන් උද්දෘත කරගත් ගාතාවක් මා ඉදිරිපත් කළේ කටන දානන් දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාභිජානාමි දුග්ගති ඒ ටිකම ඇති මේ පිටසට සතුටු වෙන්න කටන සිවුරක් කරලා පූජා කරපු නාගිත කියන හාමුදුරුවෝ බොහෝම සංසාරගත ජීවිතයේදී එහෙම කටන සිවුරකට වස්ත්‍ර පූජා කරලා ඒලත් පිනෙන් මහා කල්ප 30ක් කල්පයක් කියන්නේ අපිට කියන්න බැරි තරම් කාලයක් මහා කල්ප 30ක් දුගටියද නොගිහිල්ලා සුගතියෙන් සුගතියට සුගතියෙන් සුගතියට ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ දවසදී උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් පමණ රහතන් වහන්සේලාගේ ඒක එක් ආසුවීමකදී උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි කටනදා සිවුරක් පූජා කිරීම නිසා තමන්ලත් ආනිසංස මං හිතන්නේ අද කාලේ අපේ පිරිස බොහෝ ස්ථානවල කටන සිවුරු පූජා කරනවා ඇතම් සිවුරු පූජා කිරීම අපි බැලුවෙන් පස්සේ එච්චරම වටිනාකමක් අඩුයි වටිනාකම අඩුයි ඒකට මහා නීති රහසක් තියෙනවා කටන සිවුර එනකම්ම දන්නේ නැහැ මේ කටන සිවුරක් ලබන අරන් එනවයි කියන එක දන්නේ නැහැ ආමඳුරුන් නොදැනම කරන්න ඕන පින්කමක් ඒ නිසානේ මේක මහා පින්කමක් බවට පත් වෙන්නේ සුවිශේෂ ආනිසංස ලැබෙන පින්කමක් බවට පත් වෙන්නේ අද හුඟක් තැන්වල අපිට පේනවා ඒක හාමුදුරුවෝමයි සිවුරු හරි ගස්සන්නේ හාමුදුරුවෝමයි ඒව ලකලැහැටි කරලා මිනිසුන්ට දෙන්නේ ඉතින් එහෙම දුන්නන් පස්සේ බණ පොතේ හැටියට නම් ඒක නියමම කටින චීවර පූජාවක් වෙන්නේ නෑ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ඉතින් මේ පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව සිවුර සකස් කරලා බොහොම හොඳින් ඒවා පිළියෙල කරගෙන ගෙනල්ලා මහා සංඝයා වැඩමවාගෙන ඇවිල්ලා ඊටාමත්ම ගෞරවයෙන් උන්වහන්සේ වඩා හිඳුවලා මේ වගේ මේ සුවිසල් දහම් මැදුර පිළිලම ඉන්නවා දායක පක්ෂයේ සහ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා හමු වෙදී මහා පූජාවක් කළා දැන් ඔයගොල්ලන්ගේ ඔය තියෙන ගෙවල් දොරවල් ඉඩකඩම් වස්තුව වාන්දුව රැකියා සේරම හිමි වෙනවා සුළු වෙලාවක් තුල අහිමි වෙනවා දැන් පවිත්‍රා වන්නේ ආර්චි මැතිණිය දන්නවා ඒ රෝගී තත්ත්වය කොච්චර භයානක විදියට අපේ රටේ පැතිරලා ගිහිල්ලා මිනිස් ජීවිත දස දහස් ගණනක් මිනිස් ජීවිත වඳුරු කරගත්ත බව දන්නවා ඉතින් අපි මිනිසු නොයෙකුත් බලාපොරොත්තු ඇතුව මුදල් එකතු කරන්නේ ඉඩකඩම් තියාගෙන ඉන්නේ නමුත් ඒවා අනපේක්ෂිත අවස්ථාවක අතහැර දාලා අපිට යන්න වෙන බව අපි සිහි කරන්නට ඕන ඒක නිතරම අපේ මතකයේ තියෙන්නට ඕන එහෙම යනකොට මොනවද අපිට ගෙනියන්න පුළුවන්නේ මේෙන් ගෙනියන්න පුළුවන් දේ මේ රැස් කරගත්තේ අති පූජනීය අග්ගමහා පණ්ඩිත අපේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මූලිකත්වයෙහි තබාගෙන මේ මහා සංඝරත්නයේ වැඩමවාගෙනලා ඔයගොල්ලෝ මේවා පූජා කළේ භික්ෂුන් වහන්සේට පුජ්ජලිකව නෙමෙයි මහා සංඝයාටයි පූජා කළේ මහා සංඝයා කියනකොට පිටිස සීමාවක් කරන්න බෑනේ බුදුරජාණන් වහන්සේගේ දවස දක්වා ඉතින් මේ දක්වාත් වර්තමාන කාලේ තව අනාගතේට කොච්චර ඇති වෙයිද කියලා අපිට කියන්න බෑ ඒ හැමදෙනා වහන්සේම සිහි කරගෙනයි මේ දාන පූජාව කළේ ඒ නිසා දායක පක්ෂය ජයග්‍රහණයක් කළා ඔයගොල්ලන්ට නැවත සිහි කරලා සතුටු වෙන්න පුළුවන් පින්කමක් කළා ඉතින් පවිත්‍රා දේවී මැතිණිය ඒ වගේම ප්‍රසන්න දේවී මැතිණිය ඒ පළාතේ හැමතැනම පන්සල් විහාරස්ථාන වලට දායකත්වය අරගෙන චීවර පූජා නොයෙකුත් පුද පූජා කරනවා නිවසේ ඊටාම වටිනා මහා දානමය පින්කමක් මව්පියන් වෙනුවෙන් සිද්ධ කරනවා ඔය විදිහට ඉතින් පින් අතිනුත් ධර්මදාස පවුල ඉදිරියට ගිය පිරිසක් ඉතින් අද කාලේ හැටියට බැලුවෙන් පස්සේ අපිට මේ දැහැමි කියලා කියන්න කොහෙන කොහෙවත් ඇත්තේ නැහැ දකින දේවල් මිස හුඟක් අධර්මයට බරයි අයුක්තියට බරයි ඉතින් ඒවා කතා කරන්න කාලයක් නැහැ ඉතාම වටිනා පින්කමක් සිද්ධ කරගත්තා මේ තපෝවන විහාරස්ථානයේ විහාරාධිපති අපේ තපෝවනේ රතන හාමුදුරන් වහන්සේ ඉතාමත්ම ගරු කටයුතු හොඳ ජීවිතයක් ගත කරන අපිස් ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේ නමක් ඒකට ප්‍රධාන හේතුව උන්වහන්සේගේ ගුරුකුලයත් ඒ වගේමයි අපේ මහානායක හාමුදුරන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ සාකා බොහෝ ගණනක් තියෙන වද්‍ය වේණිය නොයෙකුත් ප්‍රදේශවල
ඉතින් ඒ විදිහට බැලුවෙන් පස්සේ උන්වහන්සේ ඊටාම පූජනීය ජීවිතයක් ගත කරන්නේ පහුගිය දිනවල පැවතිච්ච මහා සංඝ සභාවේදී උන්වහන්සේ තේරීපත් වුණ අග්ගමහා පඬිත දුරෙන් පිදුම් ලැබුවා වගේම උන්වහන්සේ උත්තරීතර මහා නායක පදවියට පත් කරගත්තා අමරපුර මහා සංඝ සභාව කියන්නේ සංඝ සභා 20 ගණනක් 21ක් 22ක් විතර තියෙන මහා විශාල පිරිසක් ඉන්න සංඝ සභාවක් ඒ සංඝ සභාවේ මහා නායක දුරේ උත්තරීතර මහා නායක දුරේ හිමි වෙනවා කියන්නේ කොටුකොට නායක හාමුදුරන්ගෙන් පස්සේ අපේ හිමි වුණේ මේ මහා නායක හාමුදුරන් වහන්සේට. ඉතින් උන්වහන්සේ මේ ස්ථානට මං හිතන්නේ වැඩි පළවෙනි අවස්ථාව. ඉතින් උන්වහන්සේ තරමක් ගිලන් අවස්ථාවකත් ඉන්නේ. ඉතින් උන්වහන්සේට අපි ආයුරා ආරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරමු. සත වර්ෂ ආදී කාලයක් මේ සසුන් කෙත බබලවන්ට ශක්තිය ලැබේවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ සඳහන් කරපු අයත් සඳහන් නොකරපු අයත් මහ විශාල පිරිසක් මෙරට සහ විදේශීය රටවල ඉන්න අයත් මේ පින්කමට එක්කාසු වී තියෙනවා. ඉතින් ඒ හැමෝටම මහා පිනක් අත්කරගත්ත බව සලකා ගන්න. විශේෂයෙන් අපිට පින්කම් වල වටිනාකම තේරෙන යුගයක් මේක. බලාපොරොත්තු නැති අවස්ථාවක මිනිසුන් අපහසුවට පත් වෙනවා, ලෙඩ රෝග හැදිලා මරණයට පත් වෙනවා. මරණ දැක දැක ඉන්න පිරිසක් අපි අද ඉතින් ඒ නිසා අපිට තියෙන එකම දේ තමයි පින. පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි කියලා වදාලේ ඒ නිසයි. පින කියන එක අපිට ජීවිතය අවසන් වෙනකොට අත්‍යවශ්‍ය වෙන දෙයක්. අත්‍යවශ්‍ය වෙන දෙයක්. එම නිසා ධර්මදාස පවුලත් වීරසේකර පවුලේ මේ මහත්මයා ආදී කොට ඇති මේ පින්වත් පිරිසත් සෙසුදායක කාර්කාදීනුත් එකතුව අද ඊතා වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. මේ පින්කම පිළිබඳ කටින සිවුර පිළිබඳ ආනිසංශ ඊළඟට කෙරෙන අනුශාසනාවේදී පැහැදිලි කෙරෙනවා ඇති. දැන් මේ අවස්ථාවේදී සලකා ගන්න මහා සංඝරත්නයේ බොහොමත්ම ගෞරවයෙන් යුතුව වැඩමවාගෙන ඇවිල්ලා උන්වහන්සේලා වඩා හිඳුවලා ශාසනානුලෝමිකව ඊතා වටිනා පින්කමක් කළා, මහා පරිත්‍යාගයක් කළා, කටින චීවරේ ප්‍රදාන කරගෙන. නොයෙකුත් භික්ෂු සංඝයාට උවමනා කරන අද ඉතින් මේ හාල් කියන ඒවා කාටත් අවශ්‍ය කරන දේවල්. විහාරස්ථාන වලටත් අවශ්‍ය කරනවා හාල්. ඒ නිසා වෙනත් පිළිකර වලට වඩා ඒක ඊටාම ඥානවන්ත පින්කමක් කියලා මම කල්පනා කරනවා. හුඟක් තැන් වලට හාමුදුරන්ට ඊටාමත් අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා ඊටාම හොඳ පින්කමක් බුද්ධිමත්ව කරලා තියෙනවා. මේ හැම ආකාරයකින් අත්කරගත්ත උදාර පුණ්‍ය ශක්තිය අපි හැම දිනාටම සහසම්බන්ධ වෙච්ච හැම දිනාටම ජරා මරණ ආදී සංසාර දුකෙන් අත මිදී ලබන සදාකාලික සැප ඇති නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ අත්කරගත්ත රැස් කරගත්ත සියලුමසින් මේ සෙනසුනට අධිග්‍රෝහිත ගම්භාර පලාත් භාර සුමන තමන් දෙවියන් ඇතුළු කොට ඇති සියලුම දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය අපේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයටත් මේ සදහසිතින් පින්කම් වලට දායකත්වයේ දරාන කටයුතු කරන ඔබ හැම දෙනාටමත් ඔබ හැම දෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියන අදහස ඇති කරන සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම විශේෂයෙන් පරලෝ යන්ට යදුන පැල්මණ්ඩුල ප්‍රදේශයේ නෙමෙයි මේ ප්‍රදේශයේ හැම දෙනකම බැලුවත් ධර්මදාස පවුල තරම් හොඳ ගුණගරුක පිටිසක් අපිට හමු වෙන්නේ නැහැ. මැතිය මැතිකම් දරුවා ආණ්ඩුකාරවරයෙක් වශයෙන් හිටියා. ඒ හැමතැනම වන්‍යාරච්චි මහත්මයා වන්‍යාරච්චි මහත්මයාමයි. කිසි වෙනසක් නැහැ. ඒ නිසා එතුමාගේ ගුණ ඒ වගේම වන්‍යාරච්චි මැතිණියගේ ගුණ සිහි කරලා ඒ වගේම ඒ දෙපළගේට සම්බන්ධ අනිකුත් අයගේ ඥාතීන් සිහි කරලා මේ සහසම්බන්ධ වෙන හැමදෙනාගේම පරලෝ යන්න දුන ඥාතීන් සිහි කරලයි මේ පින්කම කළේ. ඒ නිසා අපි මේ රැස් කරගත්ත උදාර පින අපේ පරලෝ සැපත් වන්‍යාරච්චි දෙපළ ප්‍රධාන හැම දිනාගේම මියගේ ඥාතින් රත් වේවා, හිමි වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ. අපි හැම දිනාටම මේ රැස් කරගත්ත උදාර පුරුදුතාවයේ කරන කොටගෙන මරණින් මතු සසරින් මිදෙන තාක් උපනුපන් හැම අවස්ථාවලදීම හොඳ මිතුරන්ගේ සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙම ලැබේවා. නරක නුසුදුසු පුජ්‍යලයන්ගේ ඇසුරක් කිසියම් වාර කාලයකවත් නොලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා.
මේ උතුම් පින්කම ඔබ හැම දිනාටම නිවන් පින්සම හේතු වේවා. මුලාසනේ වැඩ සිටින ශ්‍රී ලංකා මදපුත මහා නිකායේ උත්තරීතර මහා නායක තුන්දද අමරපුත ශ්‍රී කල්යාණි වංශ නිකායේ මහා නායක තුන්දද කොළඹ කළුපළුවාව ශ්‍රී ගෞතම තපෝවනයේ ප්‍රදාන තදී ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති වංගී සවන්සාලංකාරී විපස්සනා කම්මඨානාචාර්ය අමරපුත ගණපා මුඛාචාර්ය අග්ගමහා පණ්ඩිත නම කියන්නට අවසරයි පරම පූජනීය දුරම්පහල චන්දසිරි උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ මහා නායක තුන්දද එවාගෙම කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය එවාගෙම රත්නපුර ප්‍රදේශයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඇතුළු ඒ තදීය මධ්‍යස්ථානයන්හි අධිපති මහා කම්මට්ඨානාචාර්ය මම කියන්නට අවසරයි පිංගුරුවත්තේ පියනන්ද මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු එවාගෙම අපේ තපෝවනේ දමිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ පූජනීය සංඝරත්නයන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වන ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවි වන්‍යාරච්චි මෙතිනිය එවාගෙම ප්‍රසන්න දේවි වන්‍යාරච්චි මෙතිනිය ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් දායකාද කාලෙකින් පින්වත්නි අද මේ වෙලාවේ වැදගත් වටිනා පින්කමක් සිද්ධ කරලා අවසන් වෙච්ච අවස්ථාව මොකක්ද මේ වැදගත් වටිනා පින්කම අටමහා කුසල් වලට අයිති වෙන පළවෙනි පින්කම මේ කටින චීවර පූජාවක් අද මේ අමා ශාන්ති තපෝවනයේදී සිද්ධ කළා. ඒ වගේම තවත් පින්කම් තුනක් අටමහා කුසල් වලටම අයිති වෙන සංඝ සතු දානමේ පින්කමක් අෂ්ටපදිස්කාර පූජා පින්කමක් එවාගෙම කුටි සේනාසන පූජා පින්කම මේ පින්කම් හතරක් සිද්ධ වුණා. අද මේ දායකකාරකාදී හැම දිනාටම සතුරු වෙන්නට පුළුවන්කම තිබෙනවා. අනේ අපි මේ උදාරතර පින්කමට සහ සම්බන්ධ වුණා නේද කියලා. මේ අටමහා කුසල් වලට අයිති වෙන පින්කම් අනිත් හතක් ඕනෑම මොහොතක කරන්න පුළුවන්. හැබැයි මේ කටින චීවර පූජාව වර්ෂයකට එක් වතාවයි කරන්න පුළුවන්. කුපමණ ධනෙ තිබ්බත් කුපමණ හැකියාවන් තිබ්බත් ඒ වස්සමාදන් වෙලා ඒ කටයුතු සිද්ධ කළ මහා පවාරණයෙන් පවාරණය වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට පමණයි කටින චීවරයක් පිළිගන්නට පුළුවන්. ඉතින් අන්නේ උදාරතර මහා පින්කම අද මේ විහාරස්ථානයේදී සිද්ධ කළා. අපි බොහොමත්ම සතුටු වෙනවා මේ ස්ථානයේ වැඩ සිටින රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක අපේ තපෝවනේ රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට ධර්ම විනයානුකූලව ජීවත් වෙමින් ධර්මවාදී පක්ෂයේ අරගෙන අධර්මවාදීන් මර්ධනය කරන්නට ධර්මවාදීව සහේතුකව කරුණු කාරණා පෙන්වල දෙමින් ධර්ම ශාස්ත්‍රීය වශයෙන් සේවාව ග්‍රන්ථ සම්පාදනය කරමින් දේශනා පවත්වමින් සුවිශාල සේවාවක් සිද්ධ කරනවා. ඉතින් අද අපේ පරම පූජනීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනීම වශයෙන් මේ 14 දහසක් පමණ වූ අමරපුර මහා නිකාය භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන ප්‍රධානතම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තමයි මේ පාර්ශ්ව 22 කිහිම ප්‍රධානතම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තමයි අපේ උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඉතින් මේ රත්නපුර ප්‍රදේශයේ සපතගමුවට නායක හමුතුව වැඩිය පළවෙනි අවස්ථාව වෙන්න ඕන. ඉතින් අපි හැමතුමියත් ඉඳ මේ වෙලාවේ සතුටු වෙන්න ඕන. අපේ නායක හාමුදුරුව අපේ උත්තරීතර මහා නායක හාමුදුරුව අද මේ රත්නපුර දිස්ත්‍රික්කයට වැඩමවීම පිළිබඳව විශේෂයෙන්ම අද මේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන අපේ ප්‍රවාහන මාත්‍ය පවිත්‍රාදේවි වන්‍යාරච්චි මැතිනිය එවාගෙම ප්‍රසන්න දේවි වන්‍යාරච්චි මැතිනිය ඒ අපේ ධර්මදාස වන්‍යාරච්චි මැතිතුමන්ගේ දියණිවරුන් දෙපළ 1965 වගේ ඉඳලා 1977 වගේ දක්වා පැල්මඩුල්ල ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ කර්මාන්ත හා විද්‍යා නියෝජ්‍ය අමාත්‍යතුමා තමයි මේ දරු දෙපළගේ ආදරණීය පියතුමන්. පසු එතුමා වයඹ ආණ්ඩුකාර ධුරයටත් පත් වුණා. ඉතින් ඒ ගමන් මග යමින් පවිත්‍රාදී වන්‍යාරච්චි මැතිනිය 1994 ඉඳලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ අමාත්‍ය ධුර දරමින් මේ රත්නපුර දිස්ත්‍රික්කයට සුවිශාල සේවාවක් සිද්ධ කරනු ලබනවා.
इतुमेंदास दहाय वर्षी जाति उदुमेयन हा संस्कृति कटियुत अमात धर्म समेदि अपट मतकाय अपे निकाय वसद दिशीय संपूर्ण वीम निमित्तेन कल्याणी नमीन अपि शास्त्रीय संग्रहयक संपादने कला इहि दायकत्वे अदगने यमात्यांशे मगिन मुद्रणे करांड इतुमी अनुग्रहय दक्कू बव मे वेलावे कृतवेदीव सिहिपत् करनवा इतुमीगे जन्मदिनयात मम हितान लबन मास 10 विन्दाट यदिर तिबेनवा ते इतुमीयट अपि मे वेलावे आशीर्वाद सिद्ध करमिन विशेषयेन्म अपि प्रसन्नदी वन्यारच्चि मैतिनिय इवागे मलदित सूर्याची महात्मानन इवागे पंचन जयरत महात्मान अपि अमित तुमी ऐतुलु मे हेम दिनाम एक राशि वेला वेदगत वटिना पिंकमक सिद्ध कला ए दिवंगत हिटपु नियोज्य अमात्यवद सह वयबांडुकार धर्मदास वन्यारच्चि पेतुमंटत पोडिमेनिकी वीरशेखर मेनियन ऐतुलु वर्ग परंपरा ज्ञात सियलोम मियगिय ज्ञातींट पुण्यानुमोदना सिद्ध करन्नट ये पवित्रा देवी वन्यादाच अमात्य तुमिय प्रसन्दी वन्यादाची मेतिनिय इवागे दादुवान इवागे मे महात्मा वरुण अतुल कोट ऐति पौले हेम दिनाट आशीर्वाद करन्नट मे पिंकमट देशीय सह विदेशीय संबंध वन दायकत्वय दक्वन हेम दिनाटम आशीर्वाद करन्नट पुलुवां उदारतर पिंकमक सिद्ध करगत्ता इति मे सियलु पिंकम करन्न पुलुवांकम लबुने अपे मे स्थानी अधिपतित्वय दरन तपोवने रत्न नायक स्वामीन प्रेम महंसी निसा तिमे लंकावे तपोवन संपदाय आरंभुने 1962 वर्षे ये कुडावेल्ली वंगीस अधिकरण नायक स्वामींद्रियन वहंसेगिन उन्वहंसेगिन पशु इम कादे बादे मेनमिन सिद्ध करन्ने अपे वर्तमान उत्तरीतर महानायक नम कियन्नट अवसराय अपे दुरम पहल चंद्रसिरि महानायक स्वामींद्रियन वहंसे लग्द्वीपुदा तपोवन मध्यस्थान राशियक अतिकदमिन मिनिसुन्गे हित हदन वेडपिरिवेड इतामात्म मेनमिन सिद्ध करनवा ये हित हदागान्न पुलुवां आवश्यक पविसरयक मे स्थाने तिबेनवा बन भावनादी कटियुतु सिद्ध करला ये निवन मगट पिवेसेन्नट आवश्यक मूलिक सुदुसुकम टिक लबा गन्न सुदुसु भावना मध्यस्थानयक हटियट अद मे स्थाने पत्वेला तिबेनवा ये पिलिबंदव अपश्री अमरपुर श्री कल्याणी वंश निकाये महालेखाधिकारी निंदाने वज्रज्ञान अनुनायक स्वामी वेन महंसी प्रदान अपे गौतम विदायक संघ सभावी संतोषयत मिविलावे पलकद मिंग मिविलावे रसकद गन्नटीदुन उदारतर पुण्यशक्ति कुटसाक पलमुकुटम मे पर्लवगी वर्ग परंपरानुज्ञात सियोल मेघे ज्ञातींट मे पिंग अनुमोदं कृतम अनुमोदं वेवा धर्मदास वन्यादच्चे एहिट पमात्तुमंटत् एवगेम पोडिमेनिके वीरशेखर मेनियन अतुलकुट ऐति ए वन्यादच्चे परंपरावे ये वीरशेखर परंपरावे मे पर्लवगी दिकुले दिपादश्वे सियोलु मेघे ज्ञातींटत् मे पिंग अनुमोदं कृतम अनुमोदं वेवा भवगामी जीवित सपवत्वेवा लोक संरक्षणे करन्ना उन्द्रादी समस्त दिव्यराज समूहिया विसिंद मे पिंग अनुमोदं वेवा सियलु दिव्यांगे आशीर्वादी मे अत्तंड सदसेवा धृतराष्ट्र विदूर विरूपाक्ष वैश्वन के अन्ना सततवरं महादिवराजवरु मे पिंग अनुमोदं वेवा सकल वक्मादी मे पिंग अनुमोदं वेवा विष्णु कतगम समन विभीषण दरिमुंड पत्तिनेय नायकादि गंबाद पलाद्बाद सियलु दिव्यराज समूहियात मे पिंग अनुमोदं उचितात् कालयक यहतिं हिं रकदित्वा मे उदारतर पुण्यशक्तिये बल महिमेन उबापे हेम के निकटमात बुधुपसे बुधु महारहतन वहंग सेला निवे सनसी पेमिने वेड वदाल अंसार नति पिंसार एति संसार दुखिंग अतमिदी लबन अतियुतुम अमा महा निवंग संपत्ति निस्मत मे पिंकम मे अट महा पुण्य कर्मे हेतु वा वासना वेवा किल साधु किल प्रार्थना करा हेम दिनाटम तुम्हारा।